පැණි පිරුණු පැණිම පැණි රස පැණි බූන්දි හදාගන්න හරිම විදිහයි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් කඩචෝරු ගන්න මේ දවස්වල ගෙදරින් එළියට වැඩිය යන්න විදිහක් නැති නිසාම ගෙදර ඉන්න හැමෝටම මේ විදිහට ගොඩක් ලේසියෙන් රසට පැණි බූන්දි ගෙදරම හදාගන්න පුළුවන්. එහෙමනම් අපි බලමු මේ රසම රස පැණි බූන්දි හදාගන්නේ කොහොමද, මොනවද අපට ඕනේ කරන්න කියලා. පාම්පිටි ග්‍රෑම් 300ක් මම අරගෙන තියෙනවා. පාම්පිටි ටික හොඳින් හලා ගන්න. කඩල පිටි ග්‍රෑම් 40ක්. සීනි ග්‍රෑම් 300ක් මම අරගෙන තියෙනවා. බේකින් පවුඩර්. මේ බේකින් පවුඩර් වෙනුවට බේකින් සෝඩා වුණත් භාවිත කරන්න පුළුවන්. මම බේකින් සෝඩා දාලත් පැණි බූන්දි හදලා තියෙනවා. ඒක නිසා හරියටම කියන්න පුළුවන් බේකින් පවුඩර් වගේම බේකින් සෝඩා දාලත් බූන්දි හදාගන්න පුළුවන්. ඒක නිසා බේකින් පවුඩර් නැත්නම් ඔයා බේකින් සෝඩා දාන්න. රෙඩ් කලරෙන් ඔයාලේ කැමති පාටක් භාවිත කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි බූන්දි හදන්නේ රතු පාට, කොළ පාට වගේ දාලානේ. ඉතින් ඔයා කැමති පාටක් ගන්න. තව අපිට වැනිලා ටිකකුත් ඕනේ. තියනවා නම් විතරක් ගන්න අත්‍යවශ්‍ය නැහැ. වතුර, වතුර මිලිලීටර් 300ක් 350ක් විතර අපිට ඕනේ වෙනවා. ඒ කියන්නේ කප් එකක් පුරවලා තව චුට්ටක් ඕන වෙනවා. එහෙමනම් අපි හදාගමු පැණි බූන්දි මිශ්‍රණය. මුලින්ම මම පාම්පිටි ටික එකතු කර ගන්නවා. ඊළඟට කඩල පිටි ටික. මට ඔයාලට මුලදී පෙන්වන්න බැරි වුණා. අපිට ලුණු ටිකකුත් ඕනේ වෙනවා. ඊළඟට බේකින් පවුඩර් තේ හැඳි තුන. රෙසිපි එකක සඳහන් වෙනවා නම් විතරක් පුරවලා තේ හැඳි ගන්න. එහෙම නැත්නම් හැම වෙලාවකම මෙන්න මේ විදිහට තේ හැඳ කපලා ගන්න පුරුදු වෙන්න. බේකින් පවුඩර් ඒ වගේම බේකින් සෝඩා භාවිත කරන ඕනම වෙලාවකදී. ඊළඟට මම මේ ඔක්කොම ටික හොඳින් මිශ්‍ර කර ගන්නවා. දැන් වතුර ටික ටික එකතු කරන ගමන් බූන්දි බැටර් එක හදා ගන්න ඕනේ. වතුර ඔක්කොම එකපාර දාන්න එපා, ටික ටික එකතු කර ගන්න. මට මේ පිටි ප්‍රමාණයට වතුර මිලිලීටර් 300ක් ගියා. ඒත් ඔයා ඔක්කොම එකපාර එකතු කරගන්නේ නැතිව ටික ටික එකතු කරගෙන මිශ්‍රණය හදා ගන්න. මේ වගේ මිශ්‍රණයක් තමයි අපිට හැදෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩාක් දියාරු ගතියක් නැහැ. ඒ වගේම ගොඩාක් උකු ගතියට එන්නෙත් නැහැ. උඩට අල්ලලා උස්සද්දී බැටර් එක මේ විදිහට වැටෙන්න ඕනේ. හැබැයි රිබන් එකක් වගේ එක දිගට නෙමෙයි. ඒ වගේම නොවැටි තියෙන්නෙත් නැහැ. මං හිතනවා ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි පදම මොකද්ද කියලා. ඊළඟට මම වැනිලා තේ හැඳයි කලරින් ටිකයි එකතු කර ගන්නවා. මෙතනදී ඔයාට පාට දෙකකට බූන්දි හදා ගන්න ඕන නම් මිශ්‍රණය වෙන් කර ගන්න කොටස් දෙකක් විදිහට. මං ඔක්කොම බූන්දි ටික රතු පාටින් හදා ගන්න නිසා ඔක්කොම එකට දාලා මේ විදිහට මිශ්‍ර කර ගන්නවා. අපි පැණි බූන්දි මිශ්‍රණය හදාගෙන ඉවරයි. මේ මිශ්‍රණය විනාඩි 5ක් 10ක් විතර පිපෙන්න ටිකක් පැත්තකින් තියාගන්න ඕනේ. ඒ අතරේ අපි පැණි එක හදාගමු. සීනි ටික මම එකතු කරගන්නවා. මෙතන ග්‍රෑම් 300ක් තියෙනවා. වතුර කප් භාගයක්. ඒ කියන්නේ මිලිලීටර් 150ක්. ඔයාලට කැමති නම් පුළුවන් මේකට දෙහි බින්දුවක් දෙකක් වගේ එකතු කරන්න, නැත්නම් වැනිලා ටිකක් එකතු කරගන්න. ඊළඟට ලිපේ තියලා හොඳින් මිශ්‍ර කරගන්න. හැඳි ගන්න ගමන් උණු කරගන්න පැණි එක. මෙතනදී පත් පැණි පදමට, ඒ කියන්නේ නූල් ලැබෙන පදමට පැණි එක උණු වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට පැණි එක මේ වගේ උඩට අල්ලපුවාම පැණි ටික ඔක්කොම වැටිලා අවසාන බිඳුව අඟල් භාගයක් අඟලක් වගේ වැටෙන ප්‍රමාණයට ආවම ඇති. ඒ කියන්නේ ඔයාට මේ විදිහට හොයාගන්න තේරෙන්නේ නැත්නම් අතින් අල්ලලා බලද්දි හොඳට පැණි පැණි ගතිය ඇඟිලි වලට දැනෙනව නම් අන්න ඒ පදම ඇති. ඔන්න අපේ පැණි එකත් හදාගෙන ඉවරයි. මේ පැණි එක නිතරම උණු ගතියට තියෙන්න ඕනේ. ඒ කියන්නේ රසණ ගතියෙන් තියෙන්න ඕනේ අපි බූන්දි දාන වෙලාවට. එහෙමනම් අපේ බූන්දි ටික අපි හදාගමු දැන්. මේ විදිහට පයිපින් බෑග් එකකට මම හදාගත්ත බූන්දි මිශ්‍රණය පුරව ගන්නවා. ඊළඟට රත්තුණු තෙලට ඔයා කැමති හැඩයකට මේ මිශ්‍රණයෙන් මිරික ගන්න. මේ විදිහට ගොඩාක් එක තැනට දාන්න එපා, එහෙම වුණොත් තැම්බෙන්නේ නැතිව යනවා මැද. ගින්දර ගොඩාක් වැඩි කරන්න එපා, එහෙම වුණොත් වටේට බැදිලා මැද පිටි තැම්බෙන්නේ නැතිව යනවා. ඒක නිසා ගින්දර මධ්‍යම ප්‍රමාණය වගේ තියාගන්න. මේ විදිහට බූන්දි ටික මිරිකගෙන විනාඩි එකහමාරක් දෙකක් විතර හොඳින් බැදෙන්න දෙන්න. ඒ පැත්ත මේ පැත්ත හරවන ගමන් හොඳින් බැද ගන්න ඕනේ.
මේ විදිහට බදිද්දි හැන්දට ක්‍රිස්පි ගතියට වගේ දැනෙනවා. ඒ කියන්නේ හැන්දට දැනෙනවා මේ බූන්දි නිකන් සැහැල්ලු ගතියට වගේ. අන්න ඒ වෙලාවට බූන්දි ටික තෙල් එකෙන් අයින් කරලා අපි හදාගත්ත සීනි සිරප් එකට එකතු කරගන්න ඕනේ. මේ විදිහට බූන්දි හදන ගමන් සීනි සිරප් එක නිවිල වගේ තිබ්බොත් තව ටිකක් රත් කරලා ගන්න. අන්න අපේ බූන්දි ටික ඔක්කොම හදාගෙන ඉවරයි. මේ විදිහට සීනි සිරප් එක හොඳට තැවරෙන විදිහට මම මිශ්‍ර කරගන්නවා. ඊළඟට මේ සීනි මිශ්‍රණය තියෙද්දිම බූන්දි ටික හොඳින් නිවෙන්න දෙන්න. ඒ විදිහට නිවුනම මේ බූන්දි වල වටේට ලස්සනට පැණි වගේ බැඳෙනවා සුදු පාටට. අපි කඩෙන් ගද්දි තියෙන්නේ අන්න ඒ විදිහට. මේ තියෙන්නේ හොඳින් නිවුනට පස්සේ බූන්දි ටික බලන්නකෝ පැණි ගතිය එළියට ඇවිල්ලා නැහැ. ඒ වගේම ලස්සනට සුදු පාටට පැණි ගතිය බැඳිලා තියෙනවා වටේට. ඔයා හරියටම බූන්දි ටික හදාගත්තා නම් මෙන්න මේ වගේ අතින් අල්ලද්දි පැණි ගතිය අතේ ගෑවෙන්නේ නැති වෙන්න තියෙන්න ඕනේ. ඒ වගේම සීනි ටික හොඳින් මේ වගේ බූන්දි වටේට අල්ලලා තියෙන්නත් ඕනේ. ඉතින් මම මේ කියපු විදිහටම ඒ පදමටම අරන් හදාගත්තොත් ඔයාට කඩින් ගන්නවා වගේම ගොඩාක් රසට බූන්දි ටික හදාගන්න පුළුවන්. මේ ගැන මොනවම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් මේ ගැන ඔයාගේ අදහස යටින් කමෙන්ට් එකක් විදියට සඳහන් කරන්න. එහෙමනම් මේ වගේ අලුත් මලුත් රෙසිපි දිගටම බලන්න කැමති නම් රසරාස YouTube channel එක subscribe කරන්න. පැණි බූන්දි කන්න ආසයාලුවෝ ඉන්නව නම් එයාලටත් බලන්න share කරන්න. මේ වගේ අලුත් මලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.